සුබ සන්ධ්‍යාව සියලු දෙනාටම මම සිෆු මාතොස්. එතකොට ඊයේ දිනේ මම මගේ පේජේ වෙන මේ විදුසටන් කලා පසුපස ඇති සැබෑ යථාර්ථය කියන මේ පේජය තුළ මම දැන්වීමක් පළ කරා. ඒ තමයි හෙට දින පටන්, ඒ කියන්නේ එදාම ඊ පෙර දින දැම්මේ, අද දින පටන් මම ඔබලාට නොමිලේ නංචාකු සටන් පුහුණු පාඩමාලාව මෙම පේජය ඔස්සේ ඉදිරිපත් කරන බව අද දින පටන්. එතකොට මේ එහි පළමු දෙගහැරුම පොඩි දැනුම්දීමක් කරන්න ඕනේ. මේ නංචාවක පුහුණු සටන් මේ නොමිලේ අඹට හම්බවෙන්නේ මෙම සටන් පුහුණු වීඩියෝ මේ පේජයේ පළවෙනවට අමතරව මම ලිංක් එක පළ කරලා ඇති මේ ලයිව් වීඩියෝ තුළ. ඒ තමයි මගේ YouTube චැනලේ. ඔබ YouTube චැනලේ වෙතර ගිහිල්ලා සබස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ පළවීමෙන් අනතුරුව මෙහි මේ වීඩියෝ පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝ පිළිවෙලකට මගේ YouTube චැනලය තුළද මම අප්ලෝඩ් කරනවා. එතකොට ඔබට පුළුවන් ඔබට YouTube වෙත ගොස් ඉතාමත් පිළිවෙලට ප්ලේලිස්ට් එකක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් එකේ සිට. එතකොට මේ අවිල්ල පළමු වීඩියෝ. එතකොට මම අද මේ පළමු අපි මේ පාඩම් විදිහට මම කියන යනකොට මේකේ කෙටි වීඩියෝ පාඩමාලාවක් හදාරින්නේ. ඒ කියන්නේ වීඩියෝස් අපි දිව යන්නේ විනාඩි 5ත් 10ත් අතර, සමහරට ඊට වැඩි වෙන්න පුළුවන්. නමුත් මහා පැය ගණන් යන වීඩියෝස් නෙමෙයි, බොහොම කෙටි වීඩියෝස් දවස පුරා ඉදිරිපත් කරන්නේ. දවස ගානේ අද දවසත් ඒ වගේම දිනපතා ඉදිරිපත් කරනවා. දැන් මේ වීඩියෝ ඔයගලන්ට හම්බෙන්නේ ලයිව්. සමහර වීඩියෝස් ලයිව් නෙමෙයි දාන්නේ, කෙනෙක් කරලා රෙකෝඩ් කරපු එකක් විදිහට දාන්නේ. ඉතින් කොහොම නමුත් ඔයගලන්ට මෙම වීඩියෝස් පිළිවෙලකට එහෙම මෙහෙම නෙමෙයි මුල සිට අගට ඉතාමත් හොඳ පදනමක් ගොඩනගා ගන්න පුළුවන් නංචාකු මේ කියන මෙන්න ආයුධය මගින් සටන් කරන්න ඉගෙන ගන්න පුළුවන් නොමිලේම. දැන් අද මම මේ වීඩියෝ ලයිව් ඉදිරිපත් කරන්න හිතුවේ මොකද අද මම කියන්නේ ඇක්ෂන් සහිතව යන වීඩියෝ ගන්න නෙමෙයි අද පළවෙනි වතාවට යන්නේ. මෙහෙම වුණොත් තමයි අපිට මට ලයිව් කරන්න බෑ. එතකොට මට ඒක තනියම හිම අතේ තියන් ඉන්න බෑ. මම වෙනම තැනක කැමරාව තියලා මම වීඩියෝ කරන්න ඕනේ, පටිගත කරලා දෙන්න ඕනේ. එතකොට ඒ වගේ වීඩියෝ කියන්නේ ඇක්ෂන් සහිතව යන වීඩියෝ පාඩමක් කරද්දී ඒ තුළ සංස්කරණය කිරීම කරන්න ඕනේ. නමුත් දැන් මේ මම ලයිව් වෙන සිතුවේ මේ පළමු පාඩම මගින්ම ප්‍රේක්ෂකව වැඩිදිරට ආමන්ත්‍රණය කරන්න, මේ පාඩම් වලට ප්‍රේක්ෂක එක්කව කරගන්න. මේක කොහොමත් පසු වුණත් ඔයගොල්ලන් බලන්න පුළුවන්. නමුත් මුල සිටම ඒ වැඩි ප්‍රේක්ෂක ගානක් එක්කව කරගන්නේ අරමුණින් තමයි මම මේ ලයිව් ආව. දොර ඔයගොල්ලන්ට ඕන නම් මේ අතරතුරේදී අද දවසේ තුල ප්‍රශ්න අහන්න පුළුවන් මේ පාඩමාලා සම්බන්ධයෙන්. මේක තනිකරම කිසිදු මුදලක් අය කරන්නේ නැහැ, නොමිලේ ඉදිරිපත් කරන්නේ. මම මුලින්ම මේ පළවෙනි පාඩම විදිහට මේ නංචාවකුව පිළිබඳ හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම නංචාවකුව කියන මේ ආයුධයක් වෙන්න කලින් මේක ඇත්ත වශයෙන්ම යම්කිසි මෙවලමක් විදිහට තමයි පාවිච්චි වුණේ. මෙවලමක් විදිහට කියන්නේ ජපානයේ ඔකිනාව දූපත කියලා දූපතක් තියෙනවා, මොකද අහලා ඇති. මේ ඔකිනාව වැසියන් මේ අසුන් අශ්වෝ එලවන්න, ඒ කියන්නේ අසුන් එලවීම සඳහා, එහෙම නැත්නම් අසුන් පැදවීම සඳහා ඔකල දකින්නවා ඇති. වෙන අපි දන්නවා කරත්තවල එහෙම යනකොට විශේෂයෙන් අපේ ලංකාවේ වගේ ගත්තොත් ගවයන්ට අපි ගත්තොත් මොකද්ද වෙන්නේ, අස්වයන් මේ ගවයන්ට එහෙම පහර දෙනවා කෙවිතකින් යන්තාදුරකට ඒ ගවයන් පැදවීම උදෙසා. ඒ වගේ මේ ඔකිනාවේ වැසියන් සිය අසුන් පැදවීම සඳහා තමයි මෙන්න මේ නංචාකු කියන මෙවලම, මේක ආයුධයක් දෙන්නේ නෙමෙයි, මෙවලම කිදේට උණබට කෑලි දෙකක් මැද්දට යම්කිසි වැල් පොටක් බෙදලා ආයුධයක් දෙන්නේ. මේ අසුන් එලවන්න තමයි මේ ඔකිනාවේ වැසියන් මුලින්ම මෙන්න මේ නංචාකු කියන මෙවලම පාවිච්චි කරේ. නමුත් මේ සටන් කලාව මේ සංවර්ධනය වෙද්දි මේ ඔකිනාව දූපත තුළ ඔකිනාව වැසියන් මෙන්න මේ මෙවලම ආයුධ බවට පරිවර්තනය කරගත්තා. එතකොට ඒක තමයි මේ ආයුධයේ ඉතිහාසය. එතකොට ඇත්ත වශයෙන්ම ගත්තොත් නංචාකෝ කියන්නේ ජපන් සටන් කලාවේ නිර්මාණයක්. කියන්නේ ඒක ජපනීස් වෙපන් එකක්, ඒක ෂාවලින් වෙපන් එකක් නෙමෙයි. ඒ කියන්නේ ෂාවලින් ආරාමයේ ඔස්සේ හදපු ආව සටන් ආයුධයක් නෙමෙයි. නමුත් තව සටන් ආයුධයක් තියෙනවා, ත්‍රී කාණ්ඩ යෂ්ටිය කියලා. ඒ කියන්නේ ත්‍රී ස්ටාෆ් නංචක් කියලා එකක් තියෙනවා. ත්‍රී ස්ටාෆ් කියන්නේ ඒකේ දැන් සාමාන්‍ය නංචක්කෝ ගත්තොත් නංචක්කෝ ඇවිල්ලා මෙන්න මේ වගේ ඔකලෝ දන්න නංචක්කෝ. මේකේ තියෙන්නේ ස්ටාෆ් දෙකයි, අග්‍ර දෙකයි, මැද තියෙනවා දන්වැල මේක නම්. එතකොට දැන් ඔය ත්‍රී ස්ටාෆ් නංචක් කියන එක ඇවිල්ලා, ඒක ෂැවලින් වේපන් එකක්. ඒක ඇවිල්ලා ඔය වගේ තුනක් යෂ්ටි තුනක් තියෙනවා, දන්වැල් දෙකක් තියෙනවා. දංගල් දෙකක් දෙපැත්තෙන් තියෙනවා, මැද දිගියස්පියක් තියෙනවා, දෙපැත්තෙන්
කොට යෂ්ටි දෙකක් තියෙනවා. දංවැල් දෙකයි යෂ්ටි තුනයි. එතකොට ඒක ෂැවලින් වෙපන් එකක්. ඒක ඇවිල්ලා ජැපනිස් මාෂල් ආර්ට් වල නැති එකක්. නමුත් මේ ඕගොල්ලෝ දකින මේ වීකණ්ඩ එහෙම නැත්නම් මේ නංචාකුව කියලා ඕගොල්ලෝ පොදුවේ මේ ඕගොල්ලන්ට මම පෙන්නපු මේ ආයුධය ඇවිල්ලා තනිකරම ජැපනිස් වෙපන් එකක්. ජැපනිස් කිව්වට ඒක ඇවිල්ලා ජපානයේ ඔකිනාවා වල තමයි මේකේ ඔරිජිනේෂන්, ඒ කියන්නේ ආරම්භය තියෙන්නේ. නමුත් ඉන් පසුව සැවලින් ආරාමෙත් දැම් සැවලින් බිච්චු නිසුනුත් මේ දැම් යොදා ගන්නවා. නමුත් මේක ඇවිල්ල තනිකරම ජපානයේ උපත ලද ආයුධයක්. ඒක තමයි මේ මේ ආයුධයේ ඉතිහාස කතාව. ඉතින් මේ ආයුධය බොහෝ සටන් කලාවල භාවිතා වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ සටන් කලාව කරාතේ සටන් ක්‍රමය තුළ වැඩියෙන් භාවිතා වෙනවා. මොකද කරාතේ තේ කියන සටන් ක්‍රමය බිහි වෙන්නේ ඔකිනාවා දූපත තුළ. ඉතින් අපිට මේ සටන් ආයුධයට වැඩිපුර අයිතිවාසිකම කියන්න කරාතේ සටන් කලාවට හිමිකම් කියනවා, සාම්ප්‍රදාය කරාතේ සටන් ශිල්පයට. මේක සමුරායි වෙපන් එකක් විදිහට නම් ජනප්‍රිය නැහැ එච්චර. නමුත් පසු කාලෙන් යොදාගත්තේ, ඒ කියන්නේ ජුජුසු සටන් කරුවත් ජුජුසු කියන ඒ කොටස සමුරායි වරු ජුජුසු සමුරායි වරුන් කියන්නේ ජුජුසු සටන් කලාව පැවතෙන්නේ. එතකොට සමුරායි වරු තව සටන් ක්‍රම දන්නවා. නමුත් සමුරායිවරුන්ටත් නින්ජා කියන අයටත් වැඩිය ඇත්තටම මේක කරාතේ සටන් ශිල්පීන්ට වැඩි අයිතිවාසිකමක් තියෙනවා කියලා අපිට ඉතිහාසයේ හැදෑරීමද අපිට පේනවා. නමුත් කොහොම නමුත් මේක ඔකිනාවා ආයුධයක්, ඔකිනවන් වෙපන් එකක්, ජැපනිස් වෙපන් එකක්. ඉතින් මේක කොහෙන්ද ආවේ කියලා වැඩක් නැහැ, අපි මේක ඉගෙන ගමු. නමුත් මේ ආයුධ හුඟක්ම මේ නූතන ලෝකේ ජනප්‍රිය කරලා ගන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න මේ බෲස් ලී කියන සටන් නළුව විසින් තමයි. එයා තමයි මේක බොහොම විචිත්‍රවත් ලෙස මේ එයාගේ චිත්‍රපටිවල මේ නංචාවකෝ මෙහෙවන්නේ. ඊට පස්සේ තමයි මේ තරුණ ප්‍රජාව විශේෂයෙන් සටන් කලා ලෝකේ මේ ආයුධය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරලා මේක ජනප්‍රිය වුණේ. නූතන ලෝකයේ තුල ජනප්‍රිය කරලා ගත්තේ බෲස් ලී කියලා කියන්න පුළුවන්. නමුත් ඊට පෙර මේ ආයුධය තිබ්බා. නමුත් ඇත්තටම බෲස් ලීට මෙම නංචාවකෝ උගන්වන්නේ ඩෑන් ඉන සැන්ටෝ කියනගෙන. මේ ඩෑන් ඔකල දැනගත්තේ ගේම් ඔෆ් ඩෙත් කියලා අසම්පූර්ණ වෙච්ච බෲස් ලීගේ ෆිල්ම් එකක් තියෙනවා. අසම්පූර්ණ වෙලා පස්සේ සම්පූර්ණ කරූප එකක්. ඒ කියන්නේ බෲස් ලීගේ අභාප්‍රාප්ත වීම පස්සේ ඒක අභාප්‍රාප්ත වීම සිද්ධ වුණා. බෲස් ලී හදිසියේ ලෝකෙන් සමුගත්තේ. එතකොට ඒ ගේම් ඔෆ් ඩෙත් කියන ෆිල්ම් එක සම්පූර්ණ කරන්න හම්බුන්නේ නැහැ. නමුත් ඒකේ හොඳ සටන් ජනනිකා ටිකක් තිබ්බා. අර පැගෝඩා එකට ගිහිල්ලා බෲස් ලී අර ස්ටෙප්ස් තුනකට ෆයිට් කරන්න මුලින්ම එක මුලින්ම ඩෑන් ඉනසන්ටොත් එක වෙපන් එකෙක් එක්ක, ඊට පස්සේ හැප්කිඩෝ ෆයිට් කෙනෙක් එක්ක, ඊට පස්සේ විශාල යෝධ කෙනෙක් එක්ක කරීම් මට මතක විදිහට. එතකොට ඒක තමයි ගේම් ඔෆ් ඩෙත් කියන ෆිල්ම් එක. උතනදී ඩෑන් ඉනසන්ට කියන කෙනාව ඔයගලන් දකින්න පුළුවන් වෙනවා. ඒක අර පළවෙනි පැගෝඩා එකේ පළවෙනි මහලෙදි. අන්නේ ඩෑන් ඉනසන්ට තමයි ඇත්තටම බෲස් ලීගේ නංචාකු සහ අනිකුත් ස්ටාෆ් වෙපන් හුඟක් උගන්වන්නේ ඒ ඇත්තට මේ බෲස් ලීගේ වෙපන් ගුරු වෙපන් උගන්වපු වෙපන් වැඩි හරියක් උගන්වපු ගුරුතුමා තමයි ඒ. දැන් බෲස් ලී ඩෑන් ඉනසන්ටටත් වැඩි හොඳට නංචාකු කරකැව්වට එතනදී ඇත්ත වශයෙන්ම කිව්වොත් බෲස් ලීට නංචාකු ලෙසන්ස් දෙන්නේ ඩෑන් ඉනසන්ට කියන ඒ ගුරුතුමා. අදටත් ඒ ගුරුතුමා ඉන්නවා. ෆිලිපීන ජාතිකයෙක්, ඇමරිකාවේ පදිංචි වෙන්නේ. එතකොට මේ නංචාගෝ කියන දේ ඔකිනාව ආයුධයක් වුණත් මේක මේ කාලි ස්ක්‍රීමා කියන ෆිලිපීන් මාර්ෂල් ආර්ට් වුණත් මේක ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් මම මේක ඔරිජිනේෂන් එක කිව්වේ. එතකොට නංචාගෝගේ ඉතිහාසය සහ හැඳින්වීම සම්බන්ධ මූලික නොහොම වෙද්දී ඇත්තටම මේක දෙයක් කියනවා. මේක ෆයිට් සයන්ස් කියලා එක එක කියන්නේ වෙපන් පිළිබඳ විද්‍යාත්මක පසුබිම මෑත කාලයේ පරීක්ෂා කරන වැඩසටහනක් තියෙනවා. ඔයගලන්ට ඒවත් තරම් බලන්න පුළුවන් වෙනම. මේ නංචාවකේ තියෙන ප්‍රබලත්වය සහ ඒ විද්‍යාත්මක පසුබිම ගැන මම විදිරිදි වේලාව හම් වෙන විදිහට ඒ වීඩියෝසුත් දාන්න සංස්කරණය කළා. එතනින් ගියාට පස්සේ මේ නංචාවකු ගත්තොත් නංචාවකු වර්ග වැසක් තියෙනවා ලෝකේ. රයිට්, නංචාවකු වර්ග විවිධ විවිධ මාදිලෙන් තියෙනවා. මම ඊට පෙර මේ පේජ් ආරම්භ කරන 2011 මේ 2011 වර්ෂයේදී මම නංචාවකු ගැන සවිස්තරාත්මක පෝස්ට් එකක් ලංකාවේ පළවෙනි වතාවට මම දැම්මා. ඒ දැන් මේ පේජේ පෝස්ට් අධික නිසා මටවත් දැන් මේ පෝස්ට් එක හොයාගන්න අසීරුයි. නමුත් ෂෙයාර් පොඩ්ඩක් ඔයගලන්ට වෙලාව තියෙනවා. ඔයගොල්ලෝ පරණ පෝස්ට් ගිහලා බලන්න. ඒකේ මම දැම්මා විවිධ වර්ගයේ නංචාවකු ඇතුළත් රූප රාමු පින්තූර පවා දැම්මා. එතකොට මේ කොහොම නමුත් විවිධ වර්ගයේ ලෝකේ නංචාවකු තිබ්බත් ප්‍රධාන වශයෙන්ම නංචාවකුවේ මූලික ස්වරූපය ඔයගොල්ලෝ දන්නවා. නංචාවකුවේ ස්වරූපය කියන්නේ දෙපැත්තේ යෂ්ටි දෙකයි, මැද
කම්බියක් එහෙම නැත්නම් යම්කිසි වැලක් වෙන්න පුළුවන්. ඒ යෂ්ටි දෙකේ මැද්දේ තියෙන මුදුවක්. ඒ මුදුව අනුව තමයි මේ නංචාවකේ නිදහස් චලනය සිද්ධ වෙන්නේ. ඒක මේ ඇතුලේ තියෙන මුදුව. ඒ මුදුවෙන් තමයි මේක චලනය වෙන්නේ. නැත්නම් මේක හසුරවන්න අමාරු වෙනවා. නංචාවක උකට ගෙදරම උනත් සදා ගන්න පුළුවන්. මම මේ කියන්නේ නංචාවකේ මූලික වර්ග තුනක් තියෙනවා කියන එක. එකක් තමයි සැහැල්ලු නංචාවක. ඒ කියන්නේ සැහැල්ලු නංචාවක කියන්නේ ඒව ඇත්තරම වැදුනට, ඒ කියන්නේ අපි කෙනෙක්ට පහර දුන්නත් ඒක හානියක් නැහැ. අපි පුහුණු වෙද්දී අපිට වැදුනත් කිසිම හානියක් නැහැ. ඒ ඒ නංචාවක තමයි බොහෝ විට පුරුදු වෙන්න හොඳ. ඒ කියන්නේ ඇත්තරම නංචාවකට අලුත් කෙනෙක් නම් නංචාවක වලට පුරුදු වෙන්න හොඳ එහෙම. එම නංචාවක වර්ග මේ ඕනම ක්‍රීඩා බෝධ වෙළඳසැලක දැන් දකින්න පුළුවන්. ටැක්ටිස් නංචක් කියලා එළු හැටි ඒකලෝ දෙනවා. සහ ඔයගලන්ට බලන්න පුළුවන් ඒවා සැහැල්ලු, ඉතාමත්ම සැහැල්ලුයි. ඒවා වැදුනට රිදෙන්නේ නැහැ. බොහෝ විට ඒවා ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. එතකොට ඇලුමිනියම් වලින් හදලා හොඳ කවර්ඩ් පෑඩ් වලින් කවර් කරලා තියෙන්නේ. එතකොට එහි දංවැලකුත් නැහැ. දංවැලක් නෙමෙයි තියෙන්නේ, මැද කෝඩ් එකක් තියෙන්නේ. එතකොට ඒක ඉතාමත් හොඳයි කෙනෙක්ට පුරුදු වෙන්න මේ නංචාවකුත්. ඒවට කියන්නේ ප්‍රැක්ටිස් නංචක්. ඒවයින් එක වෙපන්යක් විදිහට ඇත්තටම පාවිච්චි කරන්න බෑ. නමුත් පුරුදු වෙන්න හොඳයි. සහ නංචාවක කියන දේ කාරණා කීපයක් දෙනවා. ඒක දැහුගත් දෙන හිතන් ඉන්නේ මේක වෙපන් එකක් කියලානේ. වෙපන් එකක් නූතනේ නම් වෙපන් එකක් විදිහට පාවිච්චි කරන ගොඩක් අඩුයි. නමුත් මේ නංචාවක කියන දේ ප්‍රධාන වශයෙන් වෙපන් එකක් අමතරව මේක හොඳ ව්‍යායාම උපකරණයක්. මම මේ ඉදිරි පාඩම් වලට යනකොට ඒක පේන්නේ මුළු ශරීරයටම, විශේෂයෙන්ම මෙන්න මේ බාහුව වලට, බාහුව වල විශේෂයෙන්ම මැණික් කටුවට ඉතාමත් හොඳ ව්‍යායාම උපකරණයක් විදිහට මේ නංචාවක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර සැහැල්ලු විශේෂ මේ විතරක් නෙමෙයි, මේ ඔකල දන්නේ නැති මාෂල් ආර්ට් වල තියෙන එක්තරා කොටසක් ට්‍රිකින් කියලා. ට්‍රිකින් කියන්නේ මාෂල් ආර්ට් වල සංදර්ශනාත්මක ස්වරූපය. ඒතර ට්‍රිකර්ස්ලත් පාවිච්චි කරන්නේ මෙන්න මේ සැහැල්ලු නංචාවක. වෙනකක් නෙමෙයි. බෲස් ලියාගේ සටන් චිත්‍රපටි වලත් කිසිම තැනක ඇත්ත නංචාවක් පාවිච්චි කරන්නේ නැහැ. එයා මේ පාවිච්චි කරන්නේ මෙන්න මේ සැහැල්ලු. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිසින් නංචක් කියන කොටස. ඒක වෙපන් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ සංදර්ශනාත්මක පාවිච්චි කරන දෙයක්. ඒ වගේම ව්‍යායාම විශේෂයෙන් පාවිච්චි කරන දෙයක්. හානි වෙන්නේ නැහැ. ඒ වගේම මේ පුරුදු වෙන්න පාවිච්චි කරන දෙයක්. ඇත්තටම කෙනෙක්ට බෲස් ලී කියන්නේ නංචාවක වල ඉහළටම ගිය කෙනෙක්නේ. ඒ වුණත් එයා වුණත් එයාගේ චිත්‍රපට වල පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රැක්ටිස් නංචක් කියන එක. ඒක හරිම ලේසි අසුරන කෙනෙක්ට ඒක ගන්න පුළුවන්. ඇත්තටම ඒ වගේ නංචාවක අපිට ප්‍රවාහණය වුණත් කරන්න පුළුවන්. කිසිම නීතිමය පදනමක් නැහැ කෙනෙක්ට. ඒක ප්‍රැක්ටිස් නංචක් එකන්නේ. නීතිමය ශ්‍රී ලංකා පවතින නීති අනුව ඒක නීති විරෝධී වෙන්නෙත් නැහැ. ඒක ආයුධ ගණකට නෙමෙයි ඒක වැටෙන්නේ. ඊළඟ නංචාවක වර්ගය තමයි ලී වලින් හදපු නංචාවක. ඒකේ ප්‍රසිද්ධම නංචාවක වර්ගය තමයි කිතුල් ලීෙන් හදපු නංචාවක. ඔතන ඉඳන් තමයි මේ නංචාවක වෙපන් එකක් බවට පත් වෙන්නේ. ආයුධයක් බවට පත් වෙන නංචාවක තමයි ඒ. එතකොට දැන් ඕකේ හොඳ පැතිත් තියෙනවා, අරග පැතිත් තියෙනවා. ඒක තමයි දැන් ආයුධ පැත්ත ගත්තොත්, අපි සාමාන්‍යයෙන් නංචාවක ගත්තොත් නංචාකුවය ශක්තිමත් බව විතරක් නෙමෙයි නංචාවක ප්‍රබලත්වය කියන්නේ. ඒක සැහැල්ලු වෙන්නත් ඕනේ, ශක්තිමත් වෙන්නත් ඕනේ. සමහර වෙලාවට දැන් ඊළඟ තුන්වෙනි වර්ගයේ නංචාවක තමයි මේ ඕකලන්ට දකින්න හම්බෙන්නේ. මේක ඇවිල්ලා ලෝහමය නංචාවක. ඒ කියන්නේ මේක පෑඩ් කවර් කරලා නැහැ. දැන් අර කලින් කිව්ව ප්‍රැක්ටිසින් නංචක් එක ගත්තත් ඒකත් ලෝහ තමයි, ඇලුමිනියම් සැහැල්ලු ලෝහෙන් හදලා තින්නේ. නමුත් ඇලුමිනියම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඒක ඇවිල්ලා මේ හානියක් වෙන්නේ නැහැ. දැඩි ලෝහයක් නෙමෙයිනේ. ඒතකොට ඒක පෑඩින් කරලා තමයි ඒකත් හදලා තින්නේ. ඒක තමයි ඕන කෙනෙක් කෙනෙක්ට ඇත්තටම ගැහුවත් ඒක දැනෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අරන් බලන්න පුළුවන්. නමුත් මේ ඇවිල්ලා ලෝහමය නංචාවක. මේක ඇවිල්ලා සුදු යකඩ නංචාවක, සුදු යකඩ ආලේපිත සහ වාණේ නංචාවක. මේක ඔයගලන්ට මේකත් මිලදී ගන්න පුළුවන්. මේක ටිකක් මිලෙන් අධිකයි. මම මේක ඉස්සරහට ඔයගලන්ට හොඳට පෙන්වන්න කරන්න ඉදිරි මේ. එතකොට මේ වගේ නංචාවකක් ඇත්තටම මේ ඇවිල්ලා තුන්වෙනි වර්ගයේ නංචාවක, ලෝහ නංචාවක. ඇත්තටම මෙන්න මේ වර්ගයේ නංචාවක තමයි වෙපන් එකක් විදිහට ඉතාමත්ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් මේක ශක්තිමත්, ඇත්තටම කෙනෙක්ට හානි කරන්න ගන්න පුළුවන් වෙපන් එකක්. මේ වෙපන් එකක් විදිහට පාවිච්චි කරන මේක සංදර්ශනයට, සංදර්ශනයෙන් ඔබ්බට ගියපු එක, ආත්මාරක්ෂාවට පාවිච්චි කරන්න පුළුවන් එකක් මේක. කිතුල් නංචාවක ගත්තොත් දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද ආත්මාරක්ෂාවට වැඩියෙන් හොඳ කියලා. දැන් ඇත්තටම ගත්තොත් කෙනෙක් මේ නංචාවක වර්ග තුනම මිලදී ගත යුතු වෙනවා. ඒ කියන්නේ මුලින්ම පුරුදු වීම සඳහා සැහැල්ලු නංචාවක කෙනෙක්ට, එතකොට කාටවත් හානි වෙන්නේ නැහැ. තමන් විතරනේ වටේ ඉන්න හැටත් හානි වෙන්නේ නැහැ. මොකද ඔය නංචාවක බැරිලා දිසියලා ගියොත් කාට හරි ගිහිල්ලා මේක අර අධික ප්‍රවේගකාරී
චලනය නිසා මේක ඔබට වැදු නැතුනත් ඔබ අතින් විසිල්ලක ළඟ පාසින්න ඇතුනත් මේ ගිල ලොකු හානියක් වෙන්න පුළුවන් බඩුමුත්තුවලට හානියන්න පුළුවන් ඒ නිසා හොඳම දේ තමයි මේ නංචාවකවා පුරුදු වෙනවා නම් මෙන්න මේ පළවෙනි වර්ගයේ නංචාවක මුලින් මිලදී ගන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි වර්ගයේ නංචාවකව තමයි ආයුධ ගණයට වැඩින්. ඒතර ඕකෙන් කෙනෙක් අහන්න පුළුවන් කිතුල් කියන්නේ ලීයෙන් හදපු නංචාවකෝද හොඳ ලෝහයෙන් හදපු නංචාවකෝද හොඳ කියලා. ඒක අවස්ථාවට අනුව තීරණය වෙනවා. ඒක ඕකලගේ රුචිකත්වයට අනුව වැඩිනවා. සමහර ලෝහමය නංචාවක වලට වැඩිය හොඳයි සමහර මේ දැව නංචාවක. සමහර දැව නංචාවක වලට වැඩිය හොඳයි ලෝහමය නංචාවක. ඉතින් අර ඕකේ හොඳ සහ නරක පැති තියෙනවා. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඔයා දන්නවා ලීයක් දිරනවා. එතකොට අර මේ කල් පැවැත්ම අතින් ගත්තොත් සාමාන්‍යයෙන් මේ වගේ වාහනේ වලින් හදපු දැඩි වාහනේ වලින් හදපු සහ සැහැල්ලු මේක ඇවිල්ලා සුදු යකඩ මේ සුදු යකඩ කියන්නේ මේක ඇවිල්ලා තනිකර සුදු යකඩ නේ මිශ්‍රිත වෙලා තියෙන්නේ. කොහොමත් සුදු යකඩ කියන්නේ කොහොමත් තනි ලෝහයක් නේ මිශ්‍රිත ලෝහයක් නේ. නමුත් ඒකෙත් සුදු යකඩ ආලේපිත යම්කිසි දැඩි වාහනේ ලෝහයකින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් මේ වගේ ලෝහමය නංචාවකවත් තමයි වැඩියෙන් හොඳ. නමුත් ලෝහමය නංචාවකවලත් ප්‍රමිතියන් බාලයව තියෙන. එහෙම වශයෙන් ගත්තොත් කිතුල්ලියෙන් හදපු නංචාවක හොඳයි සැහැල්ලුයි අසුරවන ලේසි. නමුත් අර පොදුවේ ගත්තොත් දැන් නංච අපි දන්නවා ලීයක් ඉක්මනට දිරනවා. නමුත් සුදු යකඩ වාහනේ වගේව කල් පමිතීම වැඩි සහ ප්‍රබලත්වය සහ සැහැල්ලුව හසුරවන්න පහසුයි. ඒ වගේම ශක්තියනුත් වැඩි කියන ගතියක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. කිතුල් නංචාවක වුණත් ලෝහමය නංචාවක් වුණත් ලිකන් ලී නංචාවක් වුණත් ලෝහමය නංචාවක් වුණත් පොදුවේ ඕකලන්ට ආත්මාරක්ෂාවට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි වර්ගයේ නම් ආත්මාරක්ෂාවට පාවිච්චි කරන්න බෑ. මොකද ඒකෙන් ගැහුවට කයනට හානියක් වෙන්නේ නැහැ. එතකොට අනිත් කාරණේ තමයි මේකේ නීතිමය පසුබිම. හුඟක් අයට මේක පසු මේ ගැටලුවක් තමයි මෙන්න මේ නංචාකෝ කියන ආයුධය ලංකාවේ පවතින නීති රාමුවලට අනුව කොහොමද වැටෙන්නේ කියන කාරණේ. දැන් හුඟක් අය දන්නවා කලහා කිරිංචි. දැන් මේවා ඇත්තටම ලංකාවේ පවතින නීතිවලට අනුව මේවා ළඟ තබා ගැනීම සහ ප්‍රවාහණය කිරීම අතිශයින්ම තහනම්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගන්නවා නකල් ඩස්ට් කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. ඒක අතිශයින්ම තහනම් ආයුධයක්. පොලිස් අත්අඩංගුවට ඔයගොල්ලන්ට පත් වෙන්න පුළුවන්. ඊළඟට තමයි කිනිසි, කඩු කිනිසි, පිස්තෝල වගේ කියන දේවා මේ ආයුධ ළඟ තබා ගැනීම කොන්දේසි තියෙනවා. පිස්තෝලයක් ඔයගොල්ලෝ ළඟ තබා ගන්න පුළුවන් ඒකට බලපත්‍රයක් තියෙනවා නම්. කඩුවක් කිනිසක් වුණත් එහෙම තමයි. දැන් විශේෂයෙන්ම ලංකාවේ අංගම්පොර කරන හුඟක් සංගම් වලට ඒගොල්ලෝ ලියාපදිංචි කරලා ඒගොල්ලෝ අවසර පත්‍රයක් අරන් තියෙන්නේ. එහෙම තියාගන්න. නමුත් අවසරයක් නැතුව සාමාන්‍ය පුද්ගලයෙක්ට එහෙම තියාගන්න බෑ. සාමාන්‍ය පුද්ගලයෙක්ට එහෙම කඩුවක් කිනිසක් තුවක්වක් එහෙම තියාගෙන ඉන්න පුළුවන් අනවශ්‍යයි. නමුත් නීතිමය පසුබිමක් තියෙනවා. විශේෂයෙන් ප්‍රවාහණය කරද්දී ඔයා දන්නව ඇති ලංකාවේ පවතින නීතියට අනුව දැලිපිහියක්වත් අපිට පාරේ සාක්කුවක දාගෙන ඉන්න තහනම්. ඒක කවුරු හරි කෙනෙක් එහෙම දාගෙන ගියොත් පොලිසියට අත්අඩංගුවට ගැනීමේ අයිතියක් තියෙනවා. ඒතකොට මේ නීති රාමුව ගැන සටන් ශිල්පියෙක් දැනුවත් වෙලා ඉන්න ඕනේ. නමුත් මෙන්න මේ නංචාකෝ කියන දේ ගත්තන් පස්සේ මේක ලංකාවේ ආයුධ ගණයට වැටෙන්නේ නැහැ. ඒක ඔකලෝ ඕන තැනක නීතියට හොයලා බලන්න. මේ නංචාවකෝ කියන දේ ලංකාවේ තහනම් ආයුධයක් ලෙස හෝ ආයුධයක් ලෙසවත් මේක ලංකාවේ නීති රාමුවට වැටෙලා නැහැ. ඒ කියන්නේ ඕගලන්ට මේක ප්‍රවාහණය කරන්නත් පුළුවන්, ළඟ තබා ගන්නත් පුළුවන්, කිසිම ගැටලුවක් නැතුව. දැන් ඒකෙන් මේක කඩවල විකුණන්නේ ලංකාවේ තියෙන ක්‍රීඩා බඩු කඩවල ක්‍රීඩා භාණ්ඩයක් ලෙසයි මේක තියෙන්නේ. මේක ඇවිල්ලා ආයුධයක් ලෙස නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අන්න ඒ නිසා එක හොඳ ඇයි අපි නංචාවක පුරුදු වෙන්න ඕනේ ආත්මාරක්ෂාවට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි මේක ලංකාවේ නීති රාමුවට අනුව තහනම් ආයුධයක් ලෙස නෙමෙයි ආයුධයක් ලෙසවත් වර්ග කරලා නැහැ. නමුත් ඔතනත් පොඩි ගැටලු සහගත කමක් තියෙනවා. දැන් ඔබ මේ නංචාවක ඉනේ බැඳගෙන හිම ගියොත් පොලිසිය කෙනෙක්ට වුණත් සැක හිතිලා මේ යම්කිසි ආරවුලකට යන්න කියලා එයාට අත්අඩංගුවට ගෙන තියෙනවා. දැන් විශේෂයෙන් කියතොත් බයිසිකල් චේන් එකක් ලංකාවේ අපිට ළඟ තියාගෙන පාරේ යන්න බෑ. අපිට මේ පොලිස් නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඔවුන්ට නීතියෙන්ම ලැබිලා තියෙනවා. නමුත් මම කිව්වා වගේ ඔයා නීතිය දන්නවා නම් නීතියට ඔයාට ආගියු කරන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ නංචාකුව ළඟ තියාගත්තයි කියලා කෙනෙක්ට පොලිස් නිලධාරීන්ට අපි අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් නීති පොතේ එහෙම තිබ්බට ඔබ අනවශ්‍ය වෙලාවදී අනවශ්‍ය තැනකදී මේක ප්‍රවාහණය කරමින් තිබ්බොත් විශේෂයෙන්ම මේ විශේෂම ඉන්නක කොහේ හරි ගහගෙන එහෙම යනවා තිබ්බොත් එතකොට ඔබ අත්අඩංගුවට පත් වීමේ ප්‍රවණතාවය තියෙනවා. නමුත් නීතිය දන්නවා නම් නීතිය ඒකයි. නීතියේ මේක වෙපන් එකක් විදිහට වර්ග වෙන්නේ නැහැ ලංකාවේ.
ඒ නිසා ඉතාමත් බය අනිත් විපරණයක් අපිට ළඟ තියාගෙන ඉන්න බෑනේ ආත්මාරක්ෂාවට කියලා. දැන් ඉතාමත් ලේසි අපිට තුවක්කුව පුරුදු වෙන්න පුළුවන් ආත්මාරක්ෂාවට නේද? තුවක්කුවෙන් වෙඩි දෙන්න. නමුත් අපිට තුවක්කුවට යන තැන ගෙනියන්න පුළුවන් හැකියාවක් නැහැ. තුවක්කුව ගෙනියන්න හැකියාවක් නැහැ. මොකද මේක තුවක්කුව ළඟ තියාගත්තොත් තමන් වැඩිකාරයලා තමන්ට හිරපත් කරනවා. නමුත් මේ හැම වෙන්නේ නැහැ. මේක තමන්ට බය නැතුව තමන්ට තමන්ගේ පැත්තට වාසියට කියන දේවල් තියෙනවා. මොකද ප්‍රධාන විදිය ඕනම නීති පොත උසාවියේ හැම දැම්ම කියන බෝ ලංකාවේ මේක ඇවිල්ලා මේ ආයුධ ගසට වර්ග වෙන්නේ නැහැ කියලා කියන නීතිත් වුණත් අවසර තියෙන නිසා ඔබ නීතියෙන් මේක නීතිය රැකවරණය ඔයගලන්ට ඔයගලන්ට පැත්තට තියෙනවා. ඒ නිසා තමයි මම පුද්ගලික මේ වෙපන් එකට කැමති. පුද්ගලික මම මේක ගෙනියන්න ගෙනියනවනම් සංචාරය කරද්දී ගෙනියනවනම් මම පුද්ගලික කැමති මේකට. ඒකයි මොකද නීතියෙන් වැහිලා තියෙන්නේ. නීතියෙන් අපිට රැකවරණයක් තියෙනවා. මේක අපි නීති විරෝධී වෙන්නේ නැහැ මේ වෙපන් එක ගත්තොත්. මේක වෙපන් එකක් විදිහට නැද්ද නිසා. අනිත් කාරණේ තමයි ඇයි නංචාකුව වැදගත් වෙන කියලා. දැන් අනිත් ආයුධ ගත්තොත් මරණීය ආයුධ විශේෂයෙන්ම කඩුවකින් එහෙම ගැහුවත් කෙනෙක්ට දරුණු මරණීය හානි වෙනවා. මේකේ මරණීය හානි වෙන ගහන්න බෑ කියනෝ නෙමෙයි. නමුත් මරණීය හානි සිද්ධ කරන්න සිද්ධ වීමේ ප්‍රවණතාවය ඉතා අඩුයි. ඉතාමත්ම ටෙක්නිකල් විදිහට ගැහුවොත් මරන්න පුළුවන් කෙනෙක් මේකෙන් බැරිව නෙමෙයි. නමුත් දැන් කඩුවක් කෙනෙක්ට ගැහුවොත් අපි කඩුවකින් ඉතාමත් අමාරුයි කෙනෙක්ගේ ජීවිතය බේරලා තමන්ගේ ආත්ම ආරක්ෂාව රැකගන්න නේද? තුවක්කුවකිනුත් එහෙමයි. නමුත් මේ මෙන්න මේ නංචාකුගෙන් දැන් එහෙම දරුණු ජීවිත හානි වෙන්නේ නැහැ. තමන්ගේ ආත්ම ආරක්ෂාව ඉතාමත් හොඳට සල්ස ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ නංචාකු වැදගත් වෙන ඊළඟ කාරණේ. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම කණ්ඩායම සටනකදී පුද්ගල කිහිප දෙනෙක් දෙදෙනෙක්ට එක්කෙනෙක්ට වැඩි පිරිසක් සහභාගී වෙලා හුඟක් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් මේ කොහොමද මම මීට කලින් මේ පේජ් එක මගින්ම දැම්ම කොහොමද තනියෙන් පිරිසක් එක්ක සටන් කරන්න කියලා. ඒ මේ පෝස්ට් එක කියවලා බලන්න. ඒ හුඟ දෙනෙක් ප්‍රශංසා කරලා තිබ්බා. ඔයගොල්ලන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හුඟ දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ මහා දෙදෙනෙක් එක්කෙනෙක්ට වැඩි පිරිසක් සමග සටන් කරන්නේ විශේෂයෙන්ම 5-6 දෙනෙක් එක්ක සටන් කරනවා. ඒකට හොඳ විසඳුම තමයි මෙන්න මේක නංචාකුව. මොකද ඔය කියන කාරණා ටික ඔක්කොම එකවලා ඇත්තටම 5-6 දෙනෙක් ආවම පස්සේ ඔයගොල්ලන්ට එක රිවෝල් එකක් ඇති එක රිවෝල්වරයක් අතේ තිබ්බම ඇති 5-6 දෙනෙක්ම මෙල්ල කරන්න. නමුත් ලංකාවේ පවතින නීතියක් තියෙනවා. එකක් තමයි රිවෝල්වර් දැක්ව එකක් ඔයගොල්ලන්ට සාක්කුවේ දාගෙන ගහන්න බෑ. පවතින නීතියට ඔයගොල්ලන්ව නීතියට හව් වෙනවා ලයිසන් යන්නේ නැතුව. අනිත් එක තමයි තිබ්බ පල්ලියට එක පාවිච්චි කරන්නත් බෑ මරණීය හානි කියන දෙනවා. නමුත් මරණීය හානි කියන දෙන්නෙත් නෑ. තමන්ට නිදාසේ නීති රාමුවලට මිදිලා මෙන්න මේ නංචාකුව ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණේ නිසා තමයි නංචාකුව ඉතාමත් හොඳ ආත්මාරක්ෂක උපක්‍රමයක් වන්නේ. ඒක වෙනම ඕනෑම ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් හදාන්න හෝ නොහදාන්න ඕනම කෙනෙක්ට මේ වීඩියෝ පාඩමාලාවත් එක්කවල මාත් එක්ක දිගින් දිගට මේ සටන් කලා පාඩමට ඉගෙන පුළුවන්. වෙන සටන් වීඩියෝස් වගේ නෙමෙයි මම විද්‍යාත්මක භෞතික විද්‍යාත්මක පදනම ඉදන් මේක විස්තර කරන නිසා සිස්ටමැටික් විදියට යන නිසා පිළිවෙලින් පිළිවෙලට යන නිසා සිස්ටම් එකක් විදියට යන නිසා ඔයගොල්ලන්ට ඉතාමත්ම පහදලිය පොඩි තැන ඉදන් මේක ඉගෙන ගන්න ඔයගොල්ලන්ට හැකියාව ලැබෙනවා. ඉතින් අද මේ තියෙන හැඳින්වීම අපි දැන් අද 13 2019 අප්‍රේල් මාස 13 පරණ අවුරුද්දේ ඔන්න මම හැඳින්වීම කරා. අලුත් අවුරුද්දේ තෑගක් විදියට අපි දෙවෙනි වීඩියෝව අපි මේකේ පළවෙනි ටෙක්නික් අපි මේ නංචාවකේ යාන්ත්‍රණය මම පැහැදිලි කරන්න දෙවෙනි වීඩියෝවේ යාන්ත්‍රණය ගැන පැහැදිලි කරලා බේසික් විඳන් අපිට ඕගලන්ට මට ඕගලන්ට උගන්වන්න අවස්ථාව තියෙනවා. ඉතින් වැඩිපුර කට්ටිය මේකට එක්කව කරගන්න මේක ඇවිල්ලා මිනි ලෙසන් ටිකක්. තවත් අමතර කාරණා විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි නංචාවක පුහුණුවේදී අවදි තුනක් තියෙනවා. එක අවදියක් තමයි මොකද එක්සර්සයිසින් අවදිය. ඒක ඇවිල්ලා ව්‍යායාම. ඒ කියන්නේ ප්‍රභේද තුනක්. ව්‍යායාම උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. දෙවෙනි අවදිය තමයි ට්‍රිකින්. සංදර්ශනාත්මක විදිහට පාවිච්චි කරන එක. ඇත්තටම කියනවා නම් මෙන්න මේ මම පැහැදිලි කරනවා තුන්වෙනි අවදිය තමයි සත්‍ය සටන් ආත්මාරක්ෂක සටන් ක්‍රමවේදය. දැන් එතකොට මම ඕගලන්ට මගේ වීඩියෝ පාඨමාලාව තුළ උගන්වන්නේ සත්‍ය සටනකට නංචාකුව යොදා ගන්න ආකාරය. ඒ තුළ ව්‍යායාමත් ඉබේම එනවා. ඒ නැතුව ඕගලන්ට මම මෙන්න මේ දෙවෙනි ප්‍රමාණය කියන්නේ ට්‍රෙකින් ගන්නන්නේ නැහැ. ට්‍රෙකින් කියන්නේ මේ නංචාකුව සන්දර්ශන සඳහා යොදා ගන්න විදිය බන්නේ උගන්වන්නේ නැහැ. මොකද සන්දර්ශන සඳහා නංචාකුව යොදා ගන්න විදිය සහ සත්‍ය සන්දකට නංචාකුව යොදා ගන්න විදිය කියන්නේ පැහැදිලිවම ක්‍රමවේද දෙකක්. ඒ කියන්නේ ඕගලන්ට මේ මගේ වීඩියෝ පාඩමාලා බලලා කෙරෙට්ට වැඩ පෙන්වන්න දෙයක් කරගන්න බෑ. අන්න ඒක මම පැහැදිලි කරන්න ඕනේ. දැන් විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ වීඩියෝස් බලන්න ට්‍රිකින් කියන ගාන නංචාකු ට්‍රිකින් කියලා YouTube ගිහලා ගහලා බලන්න. ඉතාමත්ම අනර්ගී විදියට ඇස් බැඳ ගන්න විදියට ඉතාමත් විදියට නංචාකුව හසුරන අය ඉන්නවා. මේක නර්තන කලාවලත් පාවිච්චි කරනවා. දැන් නූතනේ
නර්තන ශිල්පිෂන් පාතිකන්න විශේම ලංකාව දෙරන ඩාන්සින් ස්ටා වගේ ගත්තොත් දෙන්න ඩාන්ස්ටාවය ගත්තු ඒක මේ බොහොම තරුණු තරන ඉතාමත් අලංකෘති විදියට දෙක තුන නංචාකු ඔබ හසුරන මේ නංචාකම හසුරන මන් දැකල තියෙනවා. ඇැබයි ඒ ට්‍රිකින් එක ට්‍රිකෙන් කියන්නේ සත්‍ය සටන් නෙමේ සත්‍ය සටනකදී නංචාක හසුරන විදිිය සත්‍ය සටනගේ නංචාකු අසරන විදිිය සහ සදර්ශනාත්මක නංචාව වසුන දෙයක් කියන පැහැදිලිෝ දෙක සදර්ශනාත්ම හසුන විදිර සත්ව සටනක හසුරන්න බෑ සත්‍ය සටක හසුන විදිර සදර්ශනය කරන්නත් බෑ. ඒ නිසා තමයි බරුස්ලියයාගේ කිසිම ෆිල්ම්ික සත්‍ය නංචාකව පාචි කර නැත්තේ මොකද ඒ දෙක දෙක පැහැදිලි විශෂපත දෙක මම මේ පාටමාලය උගන්නන ම මේ පාටම උගන්න කිසිම දෙයක් සදර්ශනාත්මක පාචි කරන්න බැයිකැන බොහම ප්‍රවේකාර විදිට කෑගගහ බරුස්ලි වගේ මේ එහට මෙහට වේගෙන් හසුරුවන්න පුළුවන් විදිරන්නේ මමහිම හසුරුවන්නෙත් නෑ එහෙම අසුරන දන්නේ මේ සත්්‍යටම කෙනෙ පහරදීන යම මෙල්ල කරලා එක නොක් ඩවන් කරන විදිට තමයි ඒ තමයි සත්‍ය සටන කියන්නේ. ඒක ඇති ඒ සන්දර්ශනාත්මක විදික්‍රම ඔගලන් දකිින් හම්බෙන්න මම ගන්නන්නේ ආත්මාරක්ෂය ක්‍රමවේදය එහෙන ඒකමට විශේෂම කියන්න ඕන නැත ඔකොල පහුව මේ වීඩියෝ නැතම් පහුවල නරවනයකයි අපි බලාපොරත්තුවන්ද අපට හම්බුන් නැහැනි කියලා ඇත්තරම සත්‍ය සටන සහ ආත්මාරක්ෂාව කියයන් දෙකක් කියනදේ හගතු දෙයක් ඔල ට්‍රිකින් ඕනන එය ට්‍රිකින් වීඩියෝස් මම දැරටනම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ට්‍රිකින් කියන්නේ වෙනම කොටසක්. ඒ සන්දර්ශනාත්මක කෙනෙක් පිනවන්න නංචාකු කරකන්නේ මම ගන්නන්නේ ආත්මාරක්ෂාවට පහර දෙන විදිහ ආත්මාර සත්නකදී පුද්ගලයන් වැඩි ගානකට එරෙහිව අපි කොහොමද මේ නංචාකු පාලනය කරන්නේ අපි ආත්මාරක්ෂයට යොදා ගන්න කියන කාරණේ තමයි මේ කෙටි වීඩියෝ පාඩමාලාවතුලින් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් හැඳින්වීම වීඩියෝ නම් ඉතමත් දිග වෙලාවා ගියා නමුත් ඉදිරි වීඩියෝස් නම් මෙච්චර දිගයන්නේ නෑ. මග අපි හෙට දවස හමු වෙන වීඩියෝ තමයි පාලවෙන්දේ නංචාකෝ කොහොමද ඒක ප්‍රබලාවියක් කියන්නේ සහ ඒක යාන්ත්‍රණය කොහොමද කියන්නේ මම හෙට දවසෙදි පැහැදිලි කරනවා. එහෙන ඔබ සැමට එළබෙන්න වුණා වසර ජයග්‍රහණින් පිරි ඉතිරේවා. මේ වීඩියෝ වැඩි දිනක් සදසයා කරන්න අපි දෙවැනි වීඩියෝ හම්බිනු මේ චැනල් එකත් සබස්ක්‍රයිබ් කරන්න මේ මුළු වීඩියෝ එක පලින් වීඩියෝ එක අවසානය දක්වාම ඔයාලට ප්ලේලිස්ට් එකක් එතකොට හදාගෙන තියාගන්න පුළුවන් රයිට්. එහෙනම් අපි හෙට දවසින් මුණගැහෙමු.